අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට ඉදිරියේදී පියවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාස 15 වනදා සිට 11 වනදා දක්වා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඇති වූයේ යුක්‍රේන ජාතික ගුවන් නියමුවෙකුගෙන් බවට තොරතුරු රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි දෙවන රැල්ලේ ආරම්භය තවම සොයාගෙන නැහැ ඇමති සරත් වීරසේකර කියයි උත්සව සමයේ බස්නාහිරින් පිට වෙන්නත් එපා බස්නාහිරට ඇතුළු වෙන්නත් එපා සෞඛ්‍යංශ වෙතින් උපදෙස් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 27800 ඉක්මවයි මත්කුඩු කිලෝ 200 මහමොලකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහාය ඉදිරි වසර පහක කාලය දීවරින් ආදායම් බදු වලින් නිදහස් කරනවා අගමැතිගින් ප්‍රකාශයක් මරණ දඬුවම නියම වී සිටියත් කල් ක්‍රියාව හොඳනම් නිදහස 69 ලක්ෂයේ බලාපොරොත්තුව මෙයද විපක්ෂය ප්‍රශ්න කරයි පෑලියගොඩ මැනින් මාකට් එකේ ඉඩ නැහැ පහසුකම් මදි වෙළඳසැල් ලබා දීමත් අක්‍රමවත් වෙළඳුන්ගෙන් චෝදනා වෙළඳුන්ගේ විරෝධයට ආ පාටලීටත් විරෝධය අතත් යතුරු පැදි මරණ කිහිපයක් රේස් පදින යතුරු පැදි සොයා විශේෂ මෙහෙයුම් ඇරඹෙයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයේ නවදහනය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාස පළමු වෙනිදා සිට මාර්තු 11 වනදා දක්වා පැවැත්වීමට රජයේ තීරණය කර ඇති බව අධ්‍යාපන මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් අධ්‍යාපන මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයිනේ සියලු පාසල්ද ඉදිරියේදී විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි සෑම වසරකම දෙසැම්බර් මාස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර අවස්ථා කිහිපයකදී කල් දැමීමට සිදු වූයේ මේ වන විට රට තුල පවතින කොවිඩ් රෝගී වසංගත තත්ත්වයයි අවස්ථා දෙකකදී කල් දැමුණු සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ ඒ අනුව මාර්තු මාස පළමු වනදා සිට 11 වනදා දක්වා 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කර සිටියේ. දෙකින් දිගටම දෙමව්පියන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට කතා කළා. ඒ අනුව අපි වෛද්‍ය විශේෂඥයන් හා වෛද්‍ය ක්ෂේත්‍රීය නිලධාරීන්ගේ අදහස් අපි විමසුවා. ඒ අයගේ उपदेश अपट पेनवा मातु मासे वेन सामान्य पिल विभागे पवित्री मठ पुलवन तत्व कपेक्षा करंट पुलवन किया मिथन तीरणात्मक साधक वे दर्वाणे आतती सामदेत्मक सौख्य सुरक्षित भावेट यटत् एक तीरणात्मक साधक मैं सामान्य पिल विभागे पैतृम सद अवशाने दिन नवयक पवना उषास पिल विभागेट दिन विशी दवाश දැන් අපි තීරණය කළා තිබෙනවා වෛද්‍ය උපදේශ පදනම් කරගෙන අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වෙනවා මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා. ඒතර මේ තීරණය අපි සිතනවා සුදුසුයි කියලා ප්‍රකාශිරපත් කිරීම. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සඳහා දල වශයෙන් විභාග මධ්‍යස්ථාන 5000ක් විතර අවශ්‍යයි. ඒ එක් එක් මධ්‍යස්ථානයට වමනා සෞඛ්‍ය උපකරණ අපි අඩුපාඩුවක් නැතිව ලබා දෙනවා ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනටම පෙන් කරලා තිබෙනවා අපේ දූ දරුවන් 6,21,000ක් පමණ අපේක්ෂකයන් හැටියට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ උවද පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා මේ අතර රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සති දෙකෙන් දෙකට සමාලෝචනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හැකියතාක් ඉක්මනින් සෞඛ්‍ය ආරක්ෂාවට යටත්ව දිවයින පුරා පාසල් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන තත්ත්වය තමයි පාසල් 5100ක් පමණයි විවෘත කරලා තිබෙන්නේ. 10165ක්
සමස්තයක් හැටියට රට හොරා තිබෙනවා පාසල් දැන් මම ඊටමත් ඕනේ කමින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නය දේශපාලනීකරණය වීමට කිසිසේත් ඉඩ තියන්න එපා කියලා ඒක අපේ දූ දරුවන්ට කරන ලොකු අවැඩක් युक्रेन गुवनकार मंडल सामाजिकेकुगेन मेरट देवन कोविड रल्ल आरंभ वो बव राच्या माते सुदर्शनी प्रदंत पुल्ले महात्मिय अदपाल मेंत वेदी अनावर्ने कला පසුගිය ඔක්තෝබර් මස 3 වන දින මෙරට ආරම්භ වූ දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පසුගිය කාලයේ පුරාවටම පැවතුනේ මතභේදාත්මක තත්ත්වයක්. දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වුණේ රට තුළ මෙවන විට පවතින වෛරස කණ්ඩය විදේශයක සිට මෙරටට පැමිණ ඇති බවයි. මෙම වෛරසය ඉන්දියාවේ සිට පැමිණි බවටත් යුක්‍රේනයේ සිට පැමිණි බවටත් වන වාර්තා රැසක් පසුගිය කාලයේ පුරා සමාජ මාධ්‍ය ඔස්සේද පළ වී තිබුණා. මෙතර මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය යුක්‍රේන ජාතිකයෙකු හරහා සිදු වූ බවට අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය අනාවරණය කළා. ගරු කතානායකතුමනි අපේ ඇමතුමි උත්තර දෙන්නේ. බැන්ඩික්ස් පොකුර පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නීතිපතිවරයා විසින්ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවට නොවැම්බර් මාසයේදී මාධ්‍ය වාර්තා පළ වී තිබුණද මේ වනතෙක් එවැනි පරීක්ෂණ සිදු වී ඇති බව හෝ වාර්තාවක් නිකුත් වී නැහැ. එනිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. කොවිඩ් 19 දෙවැනි රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු ආණ්ඩුව විසින් හඳුනාගනු ලැබితి බේද එසේනම් ඒ මොනවාද? කතානායකතුමනි මිනුවන්ගොඩ පොකුර වාර්තාව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි උද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්‍රේන ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් 19 රෝගයේ ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසු එම හෝටලේ කාර්ය මණ්ඩලයේ පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිප දෙනෙකුටද මෙම රෝගය ඇති බවට හඳුනා ගන්නා ලදී. මොවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය. මෙම ආකාරයට අනාවරණය කරගන්නා ලද කරුණු අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනය පැමිණියේ ඉහත කී මාර්ගයෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය. ගරු කතානායකතුමනි නීතිපති විසින් පොලිස්තුමාගෙන් ඒ පිළිබඳව විමර්ශනය කරන්න කියලා දුන්න උපදේශ මත පළමුව කොළඹ අපරාධ කොට්ටාෂයෙන් ඒ විමර්ශනය කළා දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තියෙනවා නොවැම්බර් 5 තමයි ඒක බාරගත්තේ දැනට ප්‍රකාශන ස්ටේට්මන්ට් 100කට වඩා අරන් තියෙනවා ඒ ආසාදිතයන්ගෙන් කොහෙන්ද ආවේ කියලා තාම අවසාන තීරණයක් නැහැ දැන් CID එකටත් 20 දෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනවා මේ පරීක්ෂණ වලට ගිහිල්ලා ඉතින් පරීක්ෂණේ පුළුවන් තරම් ඉක්මනට අපි කරලා ඔබතුමාට ඒ විෂය දන්වනවා මෙතර නිවෙස් නිරෝධහනිට ලක් කර ඇති ජනතාව පිළිබඳව රජය යොමු කර ඇති අවධානය තවදුරටත් විධිමත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ගරු කතානායකතුමනි ඔබ ස්තුතිමත් මේ අවස්ථාව ලබා දුන්නට නිරෝධායන වන බල ප්‍රදේශවල මේ වන විට රජය ලබා දෙනවා රුපියල් 10000ක භාණ්ඩ මල්ලක්. මේ භාණ්ඩ මල්ල පිළිබඳව ගැටලු ගණනාවක් තිබෙනවා. ඒකට පැහැදිලි ප්‍රතිචාරයක් ජනතාවගේ පැත්තෙන් ලැබිලා නැහැ. 10000ක බඩු මල්ලක් යන කිව්වට ඒක තිබෙන්නේ අත් වශයෙන්ම 7000ක පමණ බඩු. විශේෂයෙන්ම කඩලවල ගුල්ලෝ පරිප්පු කල්ලි තෙචේවා මේ අනාදී මැසිවිලි ගණනාවක් විශේෂයෙන්ම ජනතාවකින් ලැබිලා තිබෙනවා. මම යෝජනාවක් කරනවා මෙන්න මේ ආකාරයට 10000ක වටිනාකමකින් යුත් බඩු මල්ලක් වෙනුවට රුපියල් 10000 ඒ පුද්ගලින්ට ලබා දෙන්නට කටයුතු කරොත් ඒ අවශ්‍ය ප්‍රමිතියට ඒ ප්‍රමාණවත් ලෙස ආහාර ටික ලබා ගන්නට ඒ නිරෝධායනයට ලක්ුණු ජන කොට්ටාස වලට පුළුවන්. බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27800 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගියා.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්. ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. කහතුඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලෙක්ද හෝමගම මූලික රෝහලේදී පසුගිය 5 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග වකුගඩු අක්‍රිය වීම. මගුන් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද හෝමගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර පසුගිය දෙසැම්බර් මාස 5 වනදා මිය ගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් අද උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් බ්ලූමෙන්ඩල් පොලිස් වසම හා වැල්ලම්පිටිය පොලිස් වසමේ විජේපුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5ට හුදකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල් වත්ත, මාලිකාවත්ත, දෙමටකොට, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම හා ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස තවදුරටත් හුදකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාළ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටවත්ත හා වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර යන ප්‍රදේශ අද පෙරවරු 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව අද උදෑසන 5 සිට වත්තල පොලිස් වසම, පෑලියගොඩ පොලිස් වසම, කැලණිය පොලිස් වසම යන පොලිස් වසම් අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම, හේකිත්ත ග්‍රාම නිලධාරී වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම හා වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමත්, පෑලියගොඩ පොලිස් වසමට අදාළව පෑලියගොඩ වත්ත ග්‍රාම නිලධාරී වසම, පෑලියගොඩ ගංගබඩ ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම හා පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමත්, කිරිපත්කොඩ පොලිස් වසමට අයත් වෙලේකොට උතුර ග්‍රාම නිලධාරී වසමත් අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. සංචරණ සීමා කර හුදකලා තිබිච්ච ප්‍රදේශ කිහිපයක්ම අද වෙන විට ඒ හුදකලා තත්ත්වෙන් ඉවත් කරනවා. නමුත් ඒ තත්ත්වෙන් හැංගියන්නේ නැහැ. ඒ ප්‍රදේශවල කිසිම COVID-19 ආසාදිතෙක් නැහැ කියලා තවදුරටත් හඳුනා නොගත්තු තවමත් ආසාදිතත්වයේ පසුවන නමුත් පරීක්ෂණවලදී අපිට හඳුනා ගන්නට බැරි තත්ත්වයේ තියෙන රෝගීන් සිටින්න පුළුවන්. ඒ නිසා මේ සංචරණ සීමා ඉවත් කළා. අපි සමස්ත ජනතාවගේම විශේෂයෙන්ම මේ සංචරණ සීමාවල් තිබිච්ච ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලා හිටින්නේ තමුන්ගේ ජීවනෝපාය අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝට් දමිල මහාවිද්‍යාලයේ ගුරුවරියකට සහ ඇගේ සිව්මස් පිළිඳියටත් පස්සේ ප්‍රති දිනියටත් COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නෝට් දමිල මහාවිද්‍යාලයේ අද දින සිට తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ කටයුතු කළා. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ටාෂයට අයත් සීලම් පාසල් අද සිට දින තුනක් දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. ගම්පහ ප්‍රදේශයේ පුහුණු සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් තවත් පුහුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සීතාවක නගර සභාවට අයත් පුවක් පිටිය ඒස්ටන් වත්ත ප්‍රදේශයේ 27 දෙනෙකුද කොවිඩ් වෛරස් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. පවුල් දෙකකට අයත් එකම පවුලේ සමාජිකින් 10 දෙනෙකුද මෙම ආසාදිතයින් අතරට ඇතුළත්. ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රීමාපිටි සමාගමේ සේවකින් දෙදෙනෙක්ද අහමු ලෙස සිදු කළ PCR පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුත්කලින් 42 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මයිඅංගනේ ප්‍රදේශයෙන්ද කොවිඩ් වෛරස් ආසාදිත පුත්කලෙකු වාර්තා වී තිබෙනවා.
ඔහු ආසාදිතයෙකු ලෙස දහරු වීමට පෙර එම ප්‍රදේශයේ රියදුරු පුහුණු පාසලකට ගොස් තිබීම හේතුවෙන් අදාළ සියලු ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2297 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී වාර්තා වූ නව ආසාදිතයින් 246 දෙනාද සමගින්. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 326 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. යනුව මෙරටදී හඳුනාගත් සමස්ත COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 28000 සීමාව ඉක්මවා යනවා. එළඹෙන උත්සව සමයේදී බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ ඉන් පිටවීම නතර කිරීම තුළින් රට තුළ කොවිඩ් උපපොකුරු නිර්මාණය වීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියුච්ච අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එය අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නාහිර පළාතෙන් එළියට ගිය උද්ගලයන් හරහා මේ රෝගය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ආශ්‍රිතයන් හැටියට හඳුනාගෙන දැනටමත් නිරෝධායනයට ලක් කරලා ඉන්න අය තමයි මේ ආකාරයට අපි හඳුනාගන්නේ වාර්තා වෙලා තියෙන්නේ. නමුත් 100%ක් අපිට මේක හොයාගන්න සමහර විට ඉදිරියේදී කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ. අපිටත් වරදින්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගෙම සහය, විශේෂයෙන්ම අලුත් අවුරුදු කාල සීමාව තුළ, නත්තල් කාල සීමාව තුළ හැකි පමණ මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතිලා මේ කාලය ගතකරන, ඒ මගින් මේ රෝගය අපි අතර තිබුණොත් එය අනිකුත් දිවයිනේ විවිධ प्रदेश पतिरिमे इटकड अवम कर सहाय लबादे पुलवांग इवागेम तम विविध प्रदेश वल इंदला मे वस्नाहिर पलातटत विशेष रोगी बहुलो हमोन प्रदेश वलटत पमिनीमें सह ऐंग नवत आपसु तमंगे गम प्रदेश वलट यामें समहर विट मे रोगे नवत ये प्रदेश वलट यामे हकियावती नो इवनी संचरणत एक अन्य अवदानम प्रदेश वलट पमिनीमें सह नवत आपसु यामेनुत वलकी सिटिंद पुलवान्नंग एक अपिट करन्न पुलवान लकू सहायक केला मे अवस्था ප්‍රකාශ කරන්න කැමති. COVID-19 එන්නත සම්බන්ධව විශේෂයෙන්ම කතා බහ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ සියලුම දෙනාගේම විශේෂ උනන්දුව උඩ මේ සම්බන්ධව කෙරෙන සූදානම් වීම කමිටු කීපයක් හරහා දැනට සිද්ධ වෙනවා. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ COVID-19 සම්බන්ධව හොඳ ප්‍රමිතියෙන් යුතු වඩා සාර්ථක එන්නත අපේ ජනතාවට ලබා දීම සඳහා ඒ අවශ්‍ය කරන සූදානම් වීම සියල්ලක්ම මොකද මේක එකපාරට එන්න තක් තෝරගත යුතුයි. ඒ වගේ මේක ගිනල්ලාවිලා ස්ටෝර් කරන්න ඕනේ. එදා හැරීම ඒ වගේ කටයුතු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධ සීර්ම කටයුතු සම්බන්ධව සූදානම් කිරීම මේ දවස්වල සිදු වෙනවා ඒ තාක්ෂණික කමිටු හරහා. පසුගියදා මහර බන්ධනාගාරයේ තුල හටගත් ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද දින අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබීර් මහතා වෙත බාර දී තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රී මහතා විසින්පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් අද පසුරුවේ අධිකරණ අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. අදාළ කමිටුව පූර්ණ වාර්තාවක් මසක් තුල ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාර පරිශ්‍රයේ රැඳවියන් අතර හටගත් නොසන්සුන්තාවයේ හේතුවෙන් රැඳවියන් 106 දෙනෙකු තුවාල ලබා රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ සිරුරු මේවන විට රාගම ශික්ෂණ රෝගලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙලෙස බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගෙන් 7 දෙනෙකු මේවන විට හඳුනාගෙන ඇති අතර ඉන් 3 දෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. අනෙක් සිරුරු 4 ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් බවයි පොලිසිය प्रकाश कले ජීවිතක්ෂිරපතු රැඳවියන් සිවුදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සහ පෙරේදා සිදු කළ අතර හඳුනාගත් අනෙක් මෘත ශරීරවල පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණ නියෝග ලැබෙන තෙක් මෙලෙස මියගිය පුද්ගලින්ගේ අවසන් කටයුතු සිදු නොකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ අතර මහර බන්දනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 130 දෙනෙකුගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශන කටයුතු සඳහා පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බාරයට ගත් මද්‍රව්‍ය කිලෝ 200 මෙරටට එවීමට ක්‍රියා කළ ඩුබායි සිටින ප්‍රධාන ජාවාරම් කරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය ආරියදාස බෝධරගම මහතාද එක්ව සිටියා. හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිත කළ මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ ලොරි රථයක්ද සුරාබදු නිලධාරීන් විසින් සිය බහරයට ගත් අතර මෙය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විශාලතම වැටලීමද වනවා. එකතරේ තියෙන සම්පූර්ණ ප්ලාස්ටික් කන්ටේනර් එකක් තුළ මේ අයිස් අසුරවලා ඒකට මුහුදු ජලය එකතු නොවන ආකාරයට සම්පූර්ණයෙන්ම සංකෘත විදිහට සෙලෝ ටේප්ස් දාලා අලවල ආරක්ෂිතව තමයි මේ ඉගෙනත් තියෙන්නේ. එකක සාමාන්‍ය කිලෝ එකක ප්‍රමාණයක් අයිස් මද්‍රව්‍ය අඩක් තියෙනවා. මේක එක මද්‍රව්‍ය පැකට්ුවක් ඇතුලේ කවර ගණනාවක් දමලා එක එක මත පිට එක බැගින් කවර ගණනාවක් දාලා एक अपने जाले काम तो मैं मरक के मुसलमान उपकरण या खाली तो सकस कर लो समय और उनके लंका वाले की नल्ला देखो මෙම මාත්‍රව්‍යතෝගේ වටිනාකම කෝටි 210කට ආසන්න වන බවත් මෙම ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිටින ජාවාරම් කරුවෙකු විසින් මෙහෙයවා තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබුවා. ඊයේ උදේ පාන්දර මාරවිල තොඩුවා ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 100කුත් එවැගේම අයිස් කිලෝ 100කුත් අතරංගොට ගැනීමට හැකි වුණා. දැන් අපි මේ අතරංගොට ගත්ත මද්‍රව්‍ය ටෝගේ විමර්ශන කටයුතු කරමින් ඉන්නවා. සැකකරුව 4 දෙනෙක් අතරංගොට ගත්තා. හෙරොයින් කිලෝ 100 දෙමඩගොඩ ප්‍රදේශයේ ජාවාරම්කාරීකට එවීමට තමයි කටයුතු කරලා තිබුණේ. ඒ පුජ්‍යලය අපි අතරංගොට අරගෙන ඉන්නවා. ඒ වගේම අනිත් අයිස් කියන කොටස තවත් පුජ්‍යලයක සම්බන්ධීකරණය වෙලා ඒ කොටස ඕඩර්ස් අනුව බෙදා හැරීමට තමයි කටයුතු කරලා තිබුණේ. තොඩුවා ප්‍රදේශයේ හෝටලයක එතන තමයි සූදානම් කරලා තිබුණේ බ්‍රූම් ට්‍රක් එකක ජෙනරේටරයක් උපයෝගී කරගෙන ඒ ජෙනරේටරය ඇතුලේ මදේ අයින් කරලා ඒ ජෙනරේටර සූක්ෂම ලෙස ජෙනරේටරයක් පවහනය කරන ආකාරයට තමයි මේ මද්‍රව්‍ය ටික කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරලා තිබුණේ. සුරාබදු නිලධාරීන්ට මේ තොරතුරු ලැබුණේ මීට මාස 2කට පමණ පෙර. ඔවුන් මාස 2ක කාලයක් තුල මේ තොරතුරු පිළිබඳව විශ්ලේෂණය කරමින් ගවේෂණය කරමින් නිලධාරීන් දෙදෙනෙක් ඉතා දක්ෂ ලෙස මේ සම්බන්ධ විමර්ශනය කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඊයේ දිනේදී මේ මාරවිල ප්‍රදේශයේදී මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. මේ සිද්ධියේදී 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ ජාලය මෙහෙවලා තියෙන්නේ ඩුබායි ඉන්න පුද්ගලෙක්. ඒ පුද්ගලයා මීට පෙර ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉඳලා හිටපු පුද්ගලෙක් බවට තමයි අනාවරණය වෙන්නේ. දැන් ඒ ගැන සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් ආයතනය මේ ආයතන එක්ක එකතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහු ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙවර අයවැය තුලින් ඉදිරි වසර පහක කාලය සඳහා ආදායම් බදු වලින් දීවරින් නිදහස් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගන්දර දීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගන්දර දීවර වරායේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. යෝජිත දීවර වරාය තුල මීටර 300කින් යුතු ප්‍රධාන දියකඩනයකින් සදුම්ලත් වරාය තුලින් බහුදින යාත්‍රා 400කට පමණ දීවර කටයුතු සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම ඉදිකිරීම මාස 36කින් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 6667ක්. දීවර ප්‍රජාව සහ අපාතර තිබෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වය මෙතනට ආවම නැවත අලුත් වුණා වගේ මට දැනුණා. අපේ රටේ අපේ ආණ්ඩු දීවර ප්‍රජාව වෙනුවෙන් ඉතිහාසයේ පුරා කරපු මෙහෙවර අලුත් පරිච්ඡේදයක් එක්ුණයි කියලා මම විශ්වාස කරන්නේ. දීවරය රැකගත යුතුයි කියන ස්ථාවරය අපි කවදත් හිටියා. ඒ නිසා ඉතිහාසය දන්න අය දන්නවා අපි සහ දීවරයන් අතර
හැදීම කොතරම්ද කියලා. ලංකාව තුළ දීවර වරායන් වැඩිම ගණනක් ඉදිකලේ 2005 2015 අපේ ආණ්ඩු කාලයේදී. ඒ කාලයේදී අද වගේම දීවරයන් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සාහන දෙන්න අපි කටයුතු කරපුවා ඔබ දන්නවා. නමුත් පසුගිය යහපාලන සමය කාලේ මේ කිසිවක් ආරම්භ කරන්නට ඔවුන් අපි ආරම්භ කරපු ඒවා ඉවර කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ අපි හදපු හැම දෙයකින්ම පලිගත් එක. 2005 15 කාලේ අපි දීවරයන්ගේ බදු සාන ආදායම් බන්දෙන් ඔවුන් නිදහස් කළා. අපි සීලු දෙනවා. නමුත් 16 වසරේ ඔවුන් දීවරයන් වෙනුවෙන් නැවතත් ආදායම් බදු පැනෙව්වා දීවර ජනතාව. මෙවර අයවැය තුලින් අපි නැවතත් ඉදිරි වසර 5 තුල් කාලේ ආදායම් බදු වලින් දීවරයන් නිදහස් කරනවා. ඒ වගේ තමයි උතුරේ සිට දකුණ දක්වා දීවරන්ගේ ගැටලු විසඳන්න අපි අවශ්‍ය පිඹුරුපත් දැනටමත් සකස් කර තිබෙනවා. පැලියගොඩ ඉදිකල නව මැනින් බිලඳපොළ සංකීර්ණයේ කඩකාමර බෙදා දීමේදී ඇතිව තිබෙන අක්‍රමිකතාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට එහි වෙළඳුන් අද කොළඹ ගාලුමෝදුරුදී විරෝධතාවයක නිරත වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා පැමිණීමත් සමග තරමක උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. පැලියගොඩ ඉදිකල නව මැනින් වෙළඳ සංකීර්ණයේ කඩකාමර බෙදා දීමේදී සිදු වූ අක්‍රමිකතාවයන් සහ එහි පහසුකම් නොමැති බව පවසමින් එම වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් අද දින කොළඹ ගාලු මෝදර පිහිටි උද්ඝෝෂණ ස්ථානයට පැමිණ විරෝධතාවයක නිරත වුණා. මහින්ද මාත්‍යා එදා අපිට පොරොන්දු වුණා වර්ගඩි 15 15 කඩයක් වර්ගඩි 225ක් මේක අපිට නාගරික සංවර්ධන අධිකාරියේ මේක දෙනවා කියලා වසර ගණනක් තිස්සේ මැනලා අපෙන් එක එක ප්‍රශ්න අහලා උත්තර අරන් ගිහිල්ලා පහුගිය දිනක මේක අපිට ඩ්‍රෝ එකකින් දුන්නා අපි මේ සම්පූර්ණ කඩේ දෙකට බෙදලා භාගයක් දීලා තියෙනවා ගරු ජනාධිපතිතුමනි දැන් වීඩියෝ දැර්සන ගෙයලා බලන්න අපිට දුන්න මැනින් වෙළඳපොලේ කඩවල ප්‍රමාණය අපිට වර්ගඩි 10 12ක් තියෙනවා නම් අපිට අම්බිලා තියෙන පොඩි කඩයක් කරගෙන ඉතිය කරනට ලොකු කඩයක් එකම වර්ගඩි ප්‍රමාණය තියෙන කට්ටියට එකේ විවිධ කුලී මතවල දීලා තියෙනවා මෙතන මේ 5-6 දිනක් සභාපතිතුමා හරහා තමයි මේ හැමදේම කරන්නේ සම්පූර්ණයෙන්ම රජයේ කිසිම මෙතන බැදීයක් තියෙන්නේ නැහැ හවුලක් නැහැ සභාපතිතුමා තමයි වැඩිදිවල් කරලා තියෙන්නේ මැනින් මාකට් සභාපතිතුමා අපි වෙනුවෙන් කතා කරන්න කියලා එයාගේ පුත්කෙනික හෙන්චයන්ටයි එයාගේ පවුලේ කට්ටියටයි කඩගත්තා ඒ කඩ ගැනීම සඳහා රජයත් මේකට ඒ කියන්නේ UDA එකත් මේකට එකතු වුණා. ඒගොල්ලොනුත් මේ විදිහට කඩ විකුණන්න හදාගත්තා. කඩ 400 ගානක් දැන් ඉතුරු කරගත්තා ඒගොල්ලෝ. වෙනම අපේ සභාපතිතුමාත් පෞද්ගලිකව කඩ ලිස්ට් එකක් අරන් තියෙනවා. ඔයාලා බලන්න ගරු ජනාධිපතිතුමනි අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චොම්පික රණවක මහතා පැමිණි අතර වෙළඳුන් පිරිසක් මන්ත්‍රීවරයාගේ පැමිණීමට ප්‍රසාදය පළ කළ අතර ඇතැම් වෙළඳුන් මන්ත්‍රීවරයාට අප්‍රසාදයද පළ කළා. ජලාශයක් ඉදි කරලා අපි විධිමත් ජල කළමනාකරණයක් ඇති කළා තමයි මැනින් වලට මුලයි සූර්යයාට වඩා ඉන්නවා මොකද මේ කතා කරන්නේ මොඩේ කතා කරන්න කම් ඉඩ දෙන්න ඒක අපි හැදුවේ වාර්තික මොකද කියන්නේ ඒක හදලා තියෙන්නේ මහජනයාගේ සල්ලි වලින් ආණ්ඩුවේ සල්ලි වලින් මේක හැදුවේ අපේ ආණ්ඩුවේ ඒ නිසා කිසිම කෙනෙකුට අයියා බෑ අපේ දේශපාලන රස්සීන් බෑ බරදිය බාරු බාන්නලා හැදියට බෑ දේශවාසීන් බෑ මොකද අපි හැදුවේ මොකද අලුව ආගම් ජාති කුල ભેදෙන් තොරව ඒ අයිතිය වෙනුවෙන් මම පෙනී ඉන්නවා ඒ වෙනුවෙන් කටයුතු කරනවා මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ට යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නායකාර මහතා පවසනවා. මෙය කිසිසේ ජනතාව අපේක්ෂා නොකරන ක්‍රියාවක් බව අද කොළඹ පැවති මාධ්‍යමකට එක්වීමෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
රටට රටක් ෆේල් වෙන විදියට වැඩ කටයුතු කරාට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රට ෆේල් වෙන්න දෙන්න. සර් පාස් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ පාස්. ඒතොර ගල් වැලි පාස් ඒවා පාස් වුණා. ඒ වගේම පිල්ලයන් එතකොට සිල් රෙදින් අඩු ඒ වගේ කටයුතු වලදී පාස් වෙලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් කිට් ගෙන්නන බඩවලදී ඒගොල්ලෝ පාස් වෙලා තියෙනවා. Tamanට ඕන දේවල් කරගෙන තියෙනවා. එහෙම පැත්තෙන් ගත්තාම පාස්. ඒවා පාස් කරගෙන රට ෆේල් කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ. අද වෙනකොට පුවත්පත්වල සඳහන් වෙනවා මරණ දඬුවම ලැබුවත් හොඳින් කල් ක්‍රියාවෙන් ජීවත් වෙනව නම් නිදහස ලබා දෙන්න උනත් පුළුවන් කියලා. ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්න බව අපිටත් බලා ගන්න පුළුවන් හැරෙන විදියෙන්. අපි 69 ලක්ෂයක් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටිනවා. ඔබ බලාපොරොත්තුනේ මේ මිනිස්සු ඝාතන සිද්ධ කරලා එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය දේපල කොල්ල කාලා ඒ අයව නිදහස් කර ගැනීමට ඒ අයව පුද්ගලිකව නිදහස් කර ගැනීමටද ඔබ ඡන්දේ දුන්නේ කියලා ඔබ ඔබේ පපුවට තට්ටු කරලා කල්පනා කරලා බලන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි මේ දැක්කා මේ ඊයේ පෙරේදා ලියුමන ජනාධිපති කාර්යාලයෙන් පළ කරලා තිනවා පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් ලියලා තිනවා මුදල් ආමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියලා ලියුමනක් ලියලා තිනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ආරක්ෂා කරන්නේ මේ රටේ පාරිභෝගිකයව ආරක්ෂා කරන්නේ මේ අයවැය කතාවේදී කියනවා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලි බල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වෙන පරිදි සංශෝධනය කිරීමට යෝජනා කරනවා මේ අයවැය කතාවේදී. නමුත් මොනවාද මේ ලියුමනෙන් කියන්නේ? මේකෙන් කියනවා සංශෝධනය කරනවා කියලා. ලියුමනෙන් කියනවා මේක අහෝසි කරන්න පුළුවන් කියලා. මම අහන්න කැමතියි. ජනතා පරමාධිපත්‍යය කොහෙද? මේක අගමැතිතුමාගෙන් අහලද කලේ? මේක තීරණය කළා තියෙන මේ අයවැය කතාව කළාට පස්සේද? කවුද මේකට අනුබල දීලා තියෙන්නේ? ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සජාතික ආර්ථිකයක් තුලින් රටනගා සිටුවීම සඳහා වන වැඩපිළිවෙලක් මෙවර අයවැය තුලින් අන්තර්ගත වන බව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ රටේ ඉතිහාසයේ කවර කලකවත් නොවිරු ආකාරයට විදේශ ණය වාරිකා පොලී ගෙවීම සඳහා 2029 වෙනකන් අසාමාන්‍ය විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එක වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා 2029 වනත්තේ. ඒ අර්බුදයේ තිබෙනවා. ඊළඟට COVID-19 වසංගතයේ කරන කොටගෙන කඩා වැටුණු සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර කෘෂිකර්ම ක්ෂේත්‍ර යලි නගා සිටවීම තුලින් ආයෝජන අනුපාතය ඉහළ නංවන්නේ කෙසේද කියන අභියෝගය තිබෙනවා. විදේශ විනිමය ප්‍රශ්නය තුළ මුදලේ යගේ ආරක්ෂා කරගෙන කොහොමද ඉදිරි කාලයේ වර්ෂය ගෙනියන්නේ කියන අභියෝග තියෙනවා. මේ විපක්ෂය ප්‍රබුද්ධ විවාදයක් බවට මේ අයවැය විවාදය පරිවර්තනය කරගත්තේ නැහැ. මේ තුළ මේ අයවැලේකනේ සකස් කරලා තියෙන ප්‍රධාන වශයෙන් මේ රටේ සම්පත් හා මේ රටේ ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සොජාතික ආර්ථිකයක් තුලින් රට නගා සිටවීම සඳහා වෙන වැඩපිළිවෙලක් තමයි සමස්තයක් ලෙස ගත්තාම අයවැලේකනේ තියෙන්නේ. දුප්පත් අහිංසක සමුද්දිලාභීන්ට ලබා දීපු රුපියල් 2500 මුදල ලැජ්ජ නැතුව නැවත අය කරගත්ත එක්සත් ජාතික පක්ෂ රජය මේ දුප්පත් අහිංසක සමුද්දිලාභීන්ට රුපියල් 2500ක මුදලක් තමන්ගේ නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා ලබා දුන්නා කියන චෝදනාව උඩ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසකට දේශපාලන වශයෙන් නඩු දාන්නේ කිසිදු පදනමක් නැහැ. එතකොට මේ නඩුවට රජය වෙනුවෙන් සාක්ෂි දෙන්න ආපු සාක්ෂිකාරියෝ සියලු දෙනා සාක්ෂි දෙන්නේ පොදු දේපල යටතට. ඒ වගේම යහපාලන රජය කාලේ සාක්ෂි දීපු සියලු සාක්ෂිකාරියෝ පිළිගන්නවා මේ දුප්පත් අහිංසක සමුද්දිලාභී ජනතාවගේ ප්‍රතිලාභයක් සඳහා දීපු මුදලක් මිසක් කිසිදු ආකාරයකින් බැසිල් රාජපක්ෂ මැතිතුමා හෝ මේ වෙනත් කිසිදු නිලධාරියෙක් ඔවුන්ගේ පුද්ගලික පරිහරණයට ගත්ත මුදලක් නෙමෙයි කියලා. නමුත් ඔබලා තේරුම් ගන්න ඕන දේ තමයි මේ සියලු සාක්ෂිකාරයන් සාක්ෂි දෙන්නේ මේ යහපාලන රජය කාලේ මේ පහුගිය දවස්වල සාක්ෂි දීපු සාක්ෂිකාරයෝ නෙමෙයි. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අතර මේ වන විට යතුරු පැදි අනතුරු මූලික වී තිබෙනවා. යතුරු පැදිකරුවන්ගේ දැඩි අපරක්ෂාකාරී ධාවනය මීට හේතු වී ඇති බවටයි දෛනිකව සිදුවන අනතුරු වලින් පෙනී යන්නේ. පසුගියදා මොරටුවේදී යතුරු පැදි අනතුරකින් දිවි අහිමි වූ තිදෙනා අතරින් සිඟිත්තියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දින සිදු වුණා. මෙවැනි අනතුරු සිදු කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මහනුවර තලතුවේ පොලිස් වසමේ ගුරුදෙනිය හරකම ප්‍රදේශයේදී අද දෙසන කැබ්‍රතයකට යට වී දෙදරුපියෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ත්‍රිරථ රථ රියදුරුක ලෙස කටයුතු කරන පුද්ගලයෙකු වන අතර ඔහු රටේ පවතින වත්මන් තත්ත්වයේ හේතුවෙන් තාවකාලිකව සිය ත්‍රිරථ රථයේ රෙදි වෙළඳාම් කටයුතු සිදු කිරීම සඳහා මහවැලි රජ මාවත මාර්ගයට පැමිණි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ පුත්කලයා අනුතරට ලක්කල කැබ්‍රතේ රියදුරු බීමතින් සිට ඇති අතර එම කැබ්‍රතේ හාරගම දෙස සිට මහනුවර දෙසට දහවලේ වී ඇති බව තලතුවේ පොලිසිය ප්‍රකාශ කළා. අනුතර සිදුකල කැබ්‍රතේ පෙරදෙනිය ප්‍රදේශයේ පුත්කලික සමාගමකට අයත් වූවක් වන අතර කැබ්‍රතේ රියදුරු පොලිස් අත්අඩංගුවටගෙන කැබ්‍රතේද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ සීයේ කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ලොරි රථය අපරීක්ෂාකාරී ලෙස අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී අද දහවල් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වයස වෘදු 17ත් 24 වයසදී මියගිය තරුණයින් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනතුර සම්බන්ධයෙන් ලොරි රථය රියදුරු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර පසුගියදා අධික වේගින් දහවණිය වූ යතුරුපැදියක ගැටි මුරටුව එගඩුව යන ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු මියගොස් ගැබිනි මවකට බරපතල තුවාල සිදු කිරීමතුළු සිදුවීම් මුල් කර ගනිමින් අද සිට පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මේ මුරටුවේදී සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපි පියවරක් අරගෙන තියෙනවා. අද ඉඳලා පොලිස් රථවාහන මූලස්ථානයේ ලංකාවේ සියලුම ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ රාත්‍රී කාලේ රේස් පදින්න එහෙම නැත්නම් වේගෙන් ගමන් කරන්න මේ කටයුතු කරනවා නම් එයාට රීව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතර පොලිසිය සිදු කරන මෙම විමර්ශනයේ සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. කිතාමත් අවාසනාවන්ත අනතුරක් සිදු වුණා පසුගියදා මොරටුවේ එගඩුවේනේ ඒ අනතුරත් එක්ක පොලිසිය විසින් කටයුතු කරනවා කියලා තියෙනවා. මේ රේස් පදින යතුරුපැදි අල්ලන්න මම මේ කාරණාව අහන්න කැමැති පොලිසියෙන් රේස් පදින අය අල්ලන්න ඕනේ රේස් පදිද්දි මිසක් පාරේ අයිනේ ඉන්න නිකන් කොල්ලෝ ටිකක් අල්ලගෙන ගිහිල්ලා ඒගොල්ලෝ රේස් පදයි කියලා චෝදනා කරන එක සාධාරණ නෑ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. හිසකෙස් ගැලවී යාමට පිළියමක් ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයන්ත්‍රාගේ නිෂ්පාදනයක් වන එස්තාරා හෙයා මිරකල් නිෂ්පාදන එළි දැක්වීම ඊයේ දින සිදු වුණා. ඒ බොරලැස්ගමුව රත්නපිටිය ප්‍රදේශයේ පිහිටි සැලොන් නැචරල්ස් හිදී. එම අවස්ථාවට ජනප්‍රිය රංගන ශිල්පිනියන් රසක් මෙන්ව කලාකරුවන් රසක්ද එක්වී සිටියා. එස්තාරා හෙයා මිරකල් කියන්නේ මගේ ප්‍රථම නිෂ්පාදනය. ඉතින් මම කොහොමද එස්තාරා හෙයා මිරකල් කියන ප්‍රොඩක්ට් එක පටන් ගත්තේ කියලා කිව්වොත් දැන් අවුරුදු 3-4කට කලින් මට ගොඩාක් මගේ හිසකෙස් පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඉතින් මගේ හිසකෙස් හැලියන්න පටන් ගත්තා. ඉතින් කාන්තාවක් වශයෙන් ඒක මං හිතන්නේ ඕනම කාන්තාවකට ලොකු හිසරදයක් සහ බරපතල ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ හැලියන්නේ. ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ හැම වර්ගයේම ට්‍රීට්මන්ට් එකක්ම try කරලා බැලුවා. ඉතින් මේ හැම දෙයක්ම අත්හදා බලලා මං එක ෆෝමියුලා එකක් හොයාගත්තා. මගේ කොණ්ඩේ ඇත්තටම සී ග්‍රේන් වැවෙන්න පටන් ගත්තා. ඉතින් මේ ෆෝමියුලා එක තමයි මං අද එස්තාරා හෙයා මිරකල් හැටියට අනිත් හැම කෙනෙක්ටම ඉදිරිපත් කරන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් හැටියෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය තුරන් කිරීම වෙනුවෙන් සහ රටට සහ ජනතාවට සෙත්පතා ප්‍රදේශයේ මහානායක හිමිවරුන් හත්නමකගේ ප්‍රධානත්වයෙන් දින හතක් පුරා පැවැත්වෙන රතන සූත්‍රයේ ප්‍රධාන මහා පිරිත් සජ්ජායනයක් පිටිකල ඉදිපොලේ කුඩ ශ්‍රී රතනමෝලි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පිටිකල එක්සත් වෙළඳ සංගමයේ විසින් සංවිධානය කරන මෙම ආශිර්වාද පින්කම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. කොරියාවේ සේවය කරන කෑගල්ලේ තරුණ පිරිසක් එක්ව තේගු ශ්‍රී ලංකා රාමයේ විහාරවාසී වංගීස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල විෂබීජාණු හරණය සඳහා අවශ්‍ය තෙල්ලිසින යන්ත්‍ර 10ක් නවීන උෂ්ණත්ව මනින උපකරණ 20ක් ලබා දීම සිදු වුණා. කසල් රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසල්ගමු ඔයාසල ජාවාරම් කරුවන් පිරිසක් විශාල පරිසර හානියක් සිදු කරමින් මහ පරිමාණයෙන් අනවසරෙන් මැණික් ගැරීමක නිරතව සිටින බව නොවුඩ් ප්‍රදේශවාසීන් පවසනවා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්.
මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි එළි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න